පුංචි යාළුවනේ ඔන්න වෙනදා වගේම අදත් මං ඇවිල්ලා ඉන්නවා අපේ සිරිසියත් එක්ක කතන්දර අහන්න මම මතක් කරන්නම් යාළුවනේ අපේ දුරකථන අංකය 077-2-31-565 ඉතින් ඔයාලට පුළුවන් අපිට කතා කරලා ඔයාලා කැමතිම ලස්සන කතන්දර අපිට කියන්න අපි ඒව තවත් ලස්සන කරලා සියත් එකතු වෙලා ලස්සනට කියන්න අද නම් සිය පරක්කුයි වගේ නේද යාළුවනේ මොකද කරන්නේ मिनिसा मैलोव देवियन वन्ने मिनिसा मैलोव तिरिसन वन्ने मिनिसा मैलोव देवियन वन्ने मिनिसा मैलोव तिरिसन वन्ने මොකද අද අපිට කියලා දෙන්න යන කතන්දරේ පුංචාලෝ බලාගෙන ඉන්නවා සීයේ දුර මං කියපු සින්දුවෙන් ඒක තේරුන්නේ නැද්ද මට නම් ටිකක් තේරුණා මිනිසා ගැන තමයි කියන්න යන්නේ කියලා මොනවද ඉතින් අපිට පුංචාලුන්ට තේරෙන්නේ නැහනේ සීයේ ඕ පුතේ මිනිහෙක්ට පුළුවන් නරක කෙනෙක් වෙන්නත් පුළුවන් හොඳ කෙනෙක් වෙන්නත් පුළුවන් ඔව් සීයේ නමුත් මේ මිනිහාගේ වටිනාගම කියන කතන්දරය තමයි අද මං කියන්න යන්නේ ඉකන අද අපිට කියන්න යන්නේ මිනිසාගේ වටිනාකම ගැන කියවන කතන්දරයක්. ඔව් පුතේ. එහෙනම් අපි පටන් ගමු නේද සී දැන් මොකද පුංචාලු බලාගෙන ඉන්නෝනේ හරි ආසාවෙන මාත් ආසයි. මොකද ඉතින් සී අපි වටිනව තමයි කොහොමද අපි වටින්නේ? අපිට කියලා දෙන්නකෝ සී කතන්දරය. හොඳයි. පුතාට මම ඉස්සෙල්ලා පැහැදිලි කරන්න. දැන් බලන්න. දැන් කුඹුරු කොටන කට්ටිය ඉන්නවා. ඔව්. යාට කියන්නේ අපි ගොවියානේ. ඔව් සී ගොවියා. ගොවියා නැත්තම් අපිට බත නෑනේ. ඔව් සී අපි කන්නේ කොහොමද එහෙමනම්? මේ රටින් බත ගෙනල්ලා අපි දත් විරිත් විරිත් ඒ වගේ ඉන්නවනේ අපේ මේ රටේ හොඳ සම්පත් තියෙනවනේ පුතේ ඈ අපේ හොඳ ගොවි ජනතාවක් ඉන්නවනේ අපේ ඒකා ඉඳලා පැවතෙන්නේ ඔව් ලෝකෙටම දාන්නේ බෙදපු රටනේ ඈ ඉතින් ගොවියා ඊට පස්සේ කම්කරුවෝ ඉන්නවා ඔව් බැසිකලි සෝදන මිනිහා මේ හැමෝට මේ හැම මිනිස්සෙක්ම වටිනාකමක් තියෙනවා කියන්නේ පුතේ මේ හැමෝම යම්කිසි වැඩක යෙදෙනවා ඔව් හැමෝම වටිනවා සී ඒ කියන්නේ හැමෝම වටිනවා මොකක් හරි වැඩක යෙදෙනවානේ ඔව් එතකොට දැන් අපිට ඒ වගේම අපි ලොකුම වටිනාකම තියෙන අපි අම්මයි තාත්තා අනිවාර්යයෙන්ම සී අපේ අම්මයි තාත්තයි වටිනවා තමයි අපි මේ ලෝකෙට බිහි කර අපි මේ වගේ සමාජයකට ගෙන්නන්න ඒකල කොච්චර වළිකනවාද ඔව් නේද සී ඉතින් අපේ වටිනාකමක් තියන්න ඕන නිසා තමයි අම්මලා තාත්තලා අපිව දහම් පාසලට යවනවා ඒ ධර්මයේ පිළිබඳ කියා දෙන්න ඉස්කෝලේ යන උගන්වන්න ඔව් ඉතින් පුතේ මම මේ කතාවයි තමයි දැන් කියන්න යන්නේ අද කතන්දරේ අපේ මිනිසාගේ වටිනාකම ගැනනේ කියලා දෙන්නේ. එහෙනම් අපි පුංචාලුව හැමෝම අහගෙන ඉන්නේ. ඉතින් අපි කියමු නේද? කොහොමද අපේ කතන්දර යන විදිය සී? හොඳයි. මෙන්න මෙහෙමයි. හොඳයි දුවේ පුතේ. මේකත් හොඳට වෙනත් කතන්දර වගේ මේකත් හොඳට හිතේ තියාගෙන මේක හොඳට ඔගොල්ලෝ කතන්දරය අහුවට පස්සේ රෑ නිදාගන්නකොට මේ කතන්දරය ගැන හිතන්න එතකොට හුඟා දේවල් ඔයගන්ට අවබෝධ වෙයි. ඔන්න දුවේ මේකයි කතාව. දැන් මං අර මුලින් කිව්වනේ එක එක වලට එක එක කර්මාන්තවල දෙන මිනිස්සු ඉන්නවයි කියලා. ඔව් සී. එක එක රැකියාවල දෙනවානේ. ඉතින් මේ එක එක රැකියාවල දෙන මිනිස්සුන් හා සමානව තව එක්කෙනෙක් ඉන්නවා මේ ගල් වඩුවේ. ගල් වඩුවේ. ඔව්. ගල් කොටලා ගල් කෑලි කෑලි කරලා ඒවයි වැඩපළට ගිහිලා බාර දීලා ඒකෙන් ඔර පොඩි සොච්චමක් ලබා ගන්නවා. ඉතින් එයාගේ කර්මාන්තය ඒක. ගල් කරලා. පුංචාලෝ දන්නවතිනේ නේද? ඔව් පුංචාලෝ ගල් කන්න තැන් වල දැකලා තියෙනවා. ගල් කල්ල කොහේ අම්මලා තාත්තලා දාණියේ පෙරාගෙන මොනතරම් දුකක් විඳගෙන ගල් කඩනවද කියලා අවකාශ් එකේ. ඔව් නේද සී. ඉතින් ඒගොල්ලන්ගේ දැන් ඒගොල්ලෝ ඉතින් අපේ අපිට ලැබිච්ච ඉරණම මේක තමයි එක එක තමයි ගල් කොට කොට ඉතින් ජීවත් වෙන ක්‍රමයක් නැති නිසා. අන්තක නූගත් කමක් නිසා. ඒ කියන්නේ උගත් කමකුත් නැහැ. ඉතින් දුවේ පුතේ දැන් මේ ගල් වඩුවෙක් ඉන්නවා. මේ ගල් වඩුව හැමදාම ගල් කඩලා තමන්ගේ වයසක අම්මවයි තාත්තවයි පෝෂණය කරනවා. ගල් කඩලා ඒක තමයි ආරක්ෂාව අම්මයි තාත්තයි අන්දයි කරගන්න බෑ. ඉතින් එයාත් ඒත් හැබැයි ඉගෙන ගන්න. දැන් මෙයා හිතනවා මෙයා සමහරලාට අවු කාස්ට් එක වෙලාවේ පොඩ්ඩක් හරි වියක ගන්නකොට ගිමන් අරනකොට අපි කියන්නේ වියක ගන්න එකට මෙයා හිතනවා අනේ මම මගේ කර්මකාරී මේක තමයි මගේ ලැබී
ලැබී උපන් හැටි මං ඉගෙන ගත්තෙත් නෑ මට පොතක් පතකුත් නෑ මට ඉගෙන ගන්නවත් නෑ මං ඉස්කෝලේ ගිහිල්ලත් නෑ හේත් මට මගේ 100කින් ලැබිච්ච ආරක්ෂාවනේ මේ ගල් කැඩීම පවුනේද 100 දැන් 100 කරපු වැඩි 100 ජීතුන් අතර නෑ 100ක් වැඩි මොකද මේ 100 පොඩි කාලේ මේ පොඩි එක්ක නම අඬ ගහගෙන යනවා ගල් වලට ආ ඊට පස්සේ මම ඒක දැක්කලා ඒ ආසාව තමයි ඒක ආසාව ඒ කියන්නේ පොතපතේ ඉගෙනීමට වඩා අර ගල් කඩන්න ආසාවක් ඇති වුණා යා 100 නිසා 100 නිසා එතන ගල් වෙඩි දානවා ගල් පුපුරවනවා ඉතින් හරි බලන්න ලස්සනයිනේ ඔක නායකත් එක ලොකු අනුතුරු දායකයි ඔවුනේ 100 ඉතින් ඒ කියන්නේ කියන්නේ ඔය ගල් කඩන තැන් වල ගල් වෙඩි තියෙන තැන් වල කාටවත් ඉන්න එපා කියලා ඔයකම පුතා දන්නවනේ ගල් කඩන තැන් වල කොච්චර ගෙවල් දොරවල් ඉඳ කඩන් බිත්ති ඉතලා කියලා අපි රූප මාධ්‍ය දකින්නේ නේද හතර වෙන්න පුළුවන් 100 ඒ ගල් කැඩීමේ එකද බහන නමුත් ඒක එකපැත්ත එක ආරක්ෂාවක් ඉතින් මේ ගල් කැඩීමේ ව්‍යාපාරයේ එදින මේ මේ 100 මහන්සි මහන්සියලා වැඩ කරනවා හිතනවා හැම වෙලම අනේ මගේ කර්මයක් තමයි කරන්න දෙයක් නැති මේක මගේ ඉතිරි ජීවිත කාලේ මගේ අම්මයි තාත්තා මම පෝෂණය කරන්න ඕන අන්දයි කිව නේද සී අම්මයි තාත්තා අම්මයි තාත්තා යන්ද ඉතින් එයා තමයි මේ කෑම බීම මේ ගල් වැඩ කරලා දවසේ කුලියක් අරගෙන මේ අවශ්‍ය මේ එලෝල් ටිකක් අවය හාල් ටිකක් කරමයි කියලා කැඳ ටිකක් හරි හදලා තමන්ගේ අම්මයි තාත්තා පෝෂණය කරනවා මේ ගල් වඩුව ඉතින් ගල් වඩුව දවසක් ඔන්න කල්පනා කරගෙන ඉන්නවා යාගේ ළමා කාලේ කොච්චර මේ ඉගෙන ගන්න උත්සාහ කරේ කියලා බැන්නා 100ත් එක ගල් කඩපේ හැටි. එතකොට යායට මතක් වෙනවා මේ ගල් කන්නකොට ලොකු ගලක් පෙරලා එක්කෙනෙක්ගේ කකුල තුවාල වෙච්ච ඒවා. මේ සේරම මතක් වෙන සී එයා විවේක කාලෙන් ඉදි නේද? ඔව් පොඩ්ඩක් හරි විවේකේ. දැන් මොකද මෙයා ගල් වඩුව මෙහෙම ඉන්නවා. හැබැයි ඉතින් අව් ඉරව්ව බොහොම රස්මේ තදින්ම තිනවා. අපි දැකලා තියෙනවා දුවලා පුතාල් මං අපි දුවලා පුතා ඉන්නවා ගල් කඩ තැන්වලේ අම්මලා තාත්තලා විඳින දුක බලන්න. ඒගොල්ල කොච්චර දාඩිය පෙරාගෙන මොන තරම් වේසමාන්තියලා තමයි ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තතෝ වැඩ කරන කට්ටිය ඇති නෑදෑයක නිකන් ගිල බඩ කොච්චර ඒගොල්ල වේසක් දරනවා කියලා දාඩිය පුරෝගණ නැගි. ඔව් සී. පව් නේද? ඔව් කාස්ට් එකේ අර විශාල ගල් රත් වෙලා තියෙන්නේ. ඒ ඒවල නැගලා සමහර රෙදි කෑල්ලක් හරි මොකක් හරි පොල්ලතු කෑල්ලක් හරි බීම තියාගෙන ඒක උදේ දැන් තමයි උදේ ඉඳන් හවස වෙනකම් මේ වැඩේ කරන්නේ. මේ මේකට ඇරෙන්න ඒකට වෙන වැඩක් නැහැ. විවේකෙදි කහට එකක් බොනවා මේ කැම ටිකක් කනවා එච්චරයි ඉතින් මොකද උනේ සී මතක් කරලා මේ ගල් වඩුවා දැන් ඔන්න මෙහෙම අනේ මං ඔගේ කර්මකාරක මේකම තමයි හිතන්නේ මං කර්මකාරේ කනේ මං විඳින වදයක් මිනිස්සෙක් කියලා මෙහෙම විඳින වදයක් තියනවාද තවත් අනේ අනිත්‍යා වගේ මට සැපට යන්න මෙහෙම සැප මේ විදිහට ජීවත් වෙන්න මට විදිහක් නැහැනේ කියලා මෙයා කොච්චර තේගෙන දුක් වෙනවා. ඔව්. මේ විවේක කාලෙන් ඉදදී මෙච්චර දේවල් යාට මතක් වෙනවා නේද? මෙයා පොඩි කාලේ ඕක හිතුවේ නැන්නේ. ඔව් ඔව්. දැන් මෙයාට තරුණ වයස ඇවිල්ලා තමන්ගේ අම්මයි තාත්තාගේ වයසට ගියාට පස්සේ අම්මයි තාත්තා අඳුනන පස්සේ දැන් මේ දුක වේදනා විඳනකොට තමයි තේරෙන්නේ අනේ මම නූගත් කමේ විපාක. ඒකනේ සී හොඳට ඉගෙන ගන්න කියලා කියන්නේ නේද? ඔව් අපි දරුවන්ට කියන්නේ ඒකනේ. ඒකේ කවදාක පොඩි වෙලේ ඔගොල්ලෝ හොඳ සමාජ ඉහළතැනට එන්නේ කියලා අපේ මේ දිදුල නාලිකාවෙන් කොච්චරක් ස්වාමීන් වහන්සේ බණවලදි කියනවනේ නේද? ඔව් අපි ඒවා හොඳට අහන්න ඕනේ ඒවා දහණය කරගන්න. ඉතින් මේ දවසක් කොണ്ട് අවකාශ ටිකේ හිරු රශ්මිය හෝගාල මේ 100ට ඉතින් ඔන්න මෙහෙම හිරු රශ්මිය අස්ස 100 ගණ මතක් වෙනව නේද යාට? ආ 100 ගණ මතක් වෙනව නේද යාට? මතක් වෙනවා. ඉතින් ඔන්න මෙයා නිදාගත්තා. හරිද? මේ නිදාගත්තා. මේ කියන්නේ මේ ගල්වඩුවා නිදාගත්තා. අනේ මේ ඉර රශ්මිය කොච්චර බලවත්ද කොච්චර රශ්මියක් දිනවද එයා මටත් ඇඩිය වටනා එක්කෙනෙක් නේ ඉර දෙයියෝ කියන්නේ ඔව් අනේ මට ඉර වෙන්න තියෙනවා නම් කොච්චර බලන්නකො හිතන්නේද ඔව් නේද සීයේ සාමාන්‍යයෙන් නිින්ද ගියාම ඔය වගේ දේවල් හිතෙන්නේ නැහනේ සීයේ ඔව් මෙයා කියනවා මට වැඩිය ඉර කොච්චර බලවත්ද මම හිරු වෙනවා නම් කොච්චර හොඳද ඔව් මෙයාට ආස හිතෙන්නේ නැති සීයේ එයා දන්නවනේ දැන් ඉතින් ඉගෙන ගත්තෙත් නෑ යා විඳින දුකයන් තේරෙද්දි යා එක එක සමහර එක විකාර හින හුඟක් දෙනෙක් කොහොම හිතනවා වගේ වගේ පේනවා ඉතින් එක පාට විශාල ආලෝකයක් ආවා විශාල ආලෝකයක් ආලෝකේ සියා වට කරගත්තා
සීයාවනේ මේ සීයේ මේ එයාව නිදාගෙන ඉන්න කෙනා. මම සීයා කියන්නේ මගේ නම මට කියන්නේ මේකනේ. ඒ සිරි සීයානේ. ආ ඒ සිරි සීයානේ. මේ අර ගල් වඩුවක්. ආ ඒක සීයේ. ලොකු ආලෝකයක් ආ. ලොකු ආලෝකයක්. ඒ කියන්නේ මම නිදාගෙන ඉන්න තැනද සීයේ. ඔව් ආලෝකයල. හා මොකද උනේ සීයේ? අතුරු දහන් වුණා. අතුරු දහන් වුණා. ඔව් මේ සීයා. දැන් මේක නිින්දෙන්මද සීයාට ඒක මතක් වෙන්නේ නැත්තම් පේන්නේ. කොහොමද ඒක? ඒක කොහොමද කියලා මට තාම දන්නේ නැහැ. ඒක අවසානේ කියන්නේ. මේක අතුරු දහන් වුණා. සීයා එක පාට සූර්යාලෝ සූර්යා දිවරාජයා බවට පත් වුණා. සීයා? සීයා සූර්යා දිවරාජයා බවට. සීයා නෙමෙයි අර මේ මම මොනවා කරන්නේ. ගල් වඩුව සීයා. ඊට පස්සේ? දැන් මෙයා ප්‍රාර්ථනා කරේ දේ ලැබුණා. ඊට පස්සේ? දැන් මෙයා දැන් අර ලැබුණානේ. සූර්ය දිවරාජයාගේ බලය දුන්නා. එහෙනම් පොඩ වරමක් දුන්නා මොහොතකට මොනවද වෙන්නේ කියලා බලන්න. දැන් ඒ කියන්නේ සූර්යා වෙලා ඉවරයි. දැන් මෙයා සූර්ය මෙයා තමන්ගේ බලය බල පරාක්‍රය පතුර උගා රස්නේ පතුරන්න පටන් ගත්තා. දිගට හරහට පටන් ගත්තා. ඕනේ එපාඩම සූර්යා ලෝකේ පුළුවන් තරම් විහිදෙව්වා. එයා දැන් හිතන් ඉන්නේ ශක්තිමත් කෙනා කියලා. ආ ශක්තිමත් කෙනා. දැන් ඕන්නේ ඇලදොල ගංගාවල් හිඳුණා. ඔව්. ගස්වල කොළ වේල කඩාගෙන හැලුණා. ඔව්. පවු නේද සීයේ. ඉතින් සත්තුන්ට බොන්න වතුර නෑ. වතුරක් නෑ සීයේ. ඒක මිනිසුන්ට බොන්න වතුරක් නෑ. වතුර හිඳිලා හරි ප්‍රශ්න. මට නම් හිතෙන අපරාධය සූර්යා ලෝකයක් වුණේ කියලා. සූර්යා මේකනේ. හැබැයි යා මේක අතහැරියේ නෑ. අරවා පෙනි පෙනි දැක දැක මෙයාගේ බලය තමයි බල පරාක්‍රම පෙන්නන මම තමයි జగතා මම තමයි ලෝකෙම ලොක්කා විදිහට සූර්යා තමන්ගේ බලය පතුරන්න පටන් ගත්තා ඊට පස්සේ සීයේ ඊට පස්සේ ගංගා ඇලදොල හිඳුන මිනිස්සුන් ගා පීඩාවට පත් වුණා කන්නේ නෑ බොන්නේ නෑ සතා සීපාව මෙරළෙන් පටන් ගත්තා හරි රස්නේ සීයේ කොහොමද ඉන්නේ ඉතින් රස්නේ හුල ගන්නත් බැන්නේ අපි දන්නවනේ පෞද්ගේ කාලේ මේ රස්නේ වුණ අපේ ලංකාව කොච්චර ගත්තේ පීඩාව ඉන්දියාවට ඉන්දියාවගේ තැන්වල රස්නේ වැඩිලා මේ අපේ වයිසක් කට්ටේ හුඟක් කට්ටේ මියදුනා උග රටෝලෙල එක වුණා මේ වැඩි රස්න නිසා ඉතින් මේ සීයා ඊට පස්සේ මෙහෙම රස්න සීයා නෙමෙයි ගල් වඩුවා අන්න මට වර්ධිනවන්න පුතේ මතක් කරගමු ඉතින් මේ ගල් වඩුවා මේ සූර්ය රශ්මිය ඉතින් පතුරවගෙන ඉන්නකොට විශාල අඳුරු වළාවක් අඳුරු වළාවක් වැහි වළා විශාල වළාවක් එක පාට ඇල්ලා ඉරුදෙයියන්ව අහගත්තා ආ ඒ කියන්නේ මෙයාව දැන් මෙයා සූර්යා වෙලා ඉන්නේ ඊට පස්සේ මෙයා වහගත්තා මෙයා වහගත්තා ඉතින් එයාගේතර ශක්තිය නැහනේ සීයේ ඔව් ශක්තිය නැහනේ දැන් මෙයාගේ සූර්ය කිරණ මහ පොළොවට වටන්න බෑ මහ පොළොවට වටන්න බෑ වටන්න බෑ ඒ නිසා වලාකුළු මෙයා වහගත්තා අන්න හරි ඊට පස්සේ ඌ අඳුරු වලාව පටලියක් මොකද උනේ සීයේ ඊට පස්සේ ඊට පස්සේ සූර්යා හිතනවා මම හිතුවේ මම තමයි ලොකුම බලවන්තයා කියලා දැන් මල්ලකොට මේ මටත් වැඩිය මේ වලාකුළු බලවන්තයි නේ. ඔවුනේ එයාට මේ හිතෙන්නේ නැති. ඔව්. ඔව් ඊට පස්සේ බලමුකෝ මේ මාව මෙයා වහගත්ත යටි. දැන් මට සූර්ය මගේ එළිය පතුරන්න බෑනේ මහ පොළොවට. මෙයා මාව සම්පූර්ණ මේ අඳුරු වලා පටලෙන් වහගත්තනේ කියලා මේ දැන් මෙයා දුක් වෙනවා. මේ ගල් වඩුව දැන් දුක් වෙනවා. ඔව් ගල් වඩුව දැන් මේ දැන් සූර්යා දුක් සූර්යා දුක් වෙනවා. ඊට පස්සේ මෙයා කියනවා අනේ මට වැඩිය කොච්චර බලවත්ද? අනේ මටත් ඒ වගේ අඳුරු වලාවක් වෙන්න පුළුවන්. ආ දැන් ඒ පරිසියෙ මෙයා අඳුරු වලාවක් වෙන්න ලෑස්ති වෙනවද? ආ ඊට පස්සේ සූර්යා හිතන් දැන් මට වැඩිය බලවත් මෙයා කියලා මාව වහගත්තේ. ඔව් ඔව්. මෙයා ඊට වැඩිය ලොකේ. මෙයා එකපාරට මොකද සිහ? ආ දැන් මෙයා සූර්යා වෙලා දැනුණ අඳුරු වලාවක් වුණා. දැන් අඳුරු වලාකුළ තමන්ගේ බලය පතුරගෙන හැමතැනම දැස්ස පතුරන්න පටන් ගත්තා. වහින්න පටන් ගත්තා. වැහලා 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 ඔක්කොම දැන් ඔන්න ගං අර වේලිච්ච ගංගා ඇලදොල පිරෙන්න ජලයෙන් පිරෙන්න පටන් ගත්තා. ආ දැන් සේරම කලින් මේ සූර්යා ලෝකයේ තියෙද්දි නැති වෙච්ච දේවල් ආපහු ඇති වුණා. ඔව්. ඊට වඩා දේවල් වෙනවනේ ඉතින් ඒක බලන්න. තව තියෙනවා මේ කතාව. ඔව්. ඉතින් සේ මන්නම් හිතන්නේ මටත් ටිකක් මහන්සි අපි පුංචි ආලුවන්ටත් මහන්සි ඇති නේද සී. ඔව්. අපි නම් පුංචි විරාමයකට ගිහිල්ලා ආපහු කතාව අහමු නේද සී. පුංචිම පුංචි විරාමකින් පස්සේ අපි ආයෙත් තව සිරි සීයත් එක්ක කතන්දරය අහන්න අපි ආමු සී. දැන් පුංචි ආලුව බලාගෙන ඉන්නවා ඉතින් මොකද උනේ කියලා. අපි කියමුකු සී. ඔව්. තුම මං කියවන්නේ කතාවේ ඉස්සලම අර අඳුරු වලාකුළක් බාට පත් වුණා. ඔව් සී. ඊට පස්සේ ගංගාල දොළවල් පිරුණා ඒව කිව්වා සී. කොහොම කිව්වනේ? ඔව් සී. ඉතින් මේ වලාකුළක් මහා ලුකුවට හිටියා මේක කර කර ඒත් එහෙම ඉනකොට විශාල හුලඟක් හිතන්නේ විශාල දරුණු හුලඟක් ඇවිල්ලා මේ වලාකුළ බොහොම ඈතට වීසි කරලා දැම්මා. ඒ කියන්නේ දැන් ඔන්න සූර්යා වුණා ඊට පස්සේ වලාකුළක් වුණා ඒ පරිසියේ හුලඟ වෙන්නත් ඇයිද දන්නේ නැහැ. හුලඟ හුලඟ වුණා තමයි. හුලඟ මේ වලාකුළ වීසි කරේ ඊට පස්සේ වලාකුළ බය වුණා. වලාකුළ හිතුවා දෙයියනේ දැන් බලනකොට මේ
මටත් ඇඩිය බලවත් නෙමේ මේ මම වලාකුණාට වැඩක් නැහැ නේ හුලඟ බලවත් නේ ඒකනේ සී අනේ මම හුලඟ වුණා නම් කොච්චර හොඳද අයියෝ එයා මේ පාර දැන් හුලඟත් වෙන්න යනවද සී හුලඟත් වෙන්න යනවා ඊට පස්සේ මේ ගල්වඩුව හුලඟ බවට පත් වුණා ඊට පස්සේ මොකද උනේ සී ඉතින් Tamanට බලය ලැබුණම ඒක සීමාවක් නෑ බලය අනිසි ලෙස පාවිච්චි කරනවා ඒ කියන්නේ හුලඟ හමන්න පටන් ගත්තා ගස් මේ ගස් වැල් කඩාගෙන වැටුණා එතකොට මේ ගෙවල් දොරවල් වල වහල් වල ගලවගෙන ගියා ඒ තරම් එයාගේ බලය වැඩි සීයේ බලය වැඩි දැන් මේක හයියෙන් මම මේක නතර කරන්නේ මේව නතර කරන්න මම දැන් බොහොම සන්තෝෂෙන් මේ හුලං හමමින් බලනවා මේ හුලං මේ කම්කරුවා බලනවා බලනකොට තියා විශාල යෝධ කළු ගලක් ඕනේ දැන් ඒ පාර ගලත් වෙයිද දන්නේ නැසී මට නම් හිතෙන්නේ ඒක තමයි ඒකනේ සීයේ ඔක්කොම ගලා කඩාගෙන මෙන්න මේ අර ගල් පර්වතේ හොල්ලන්නවත් බෑ හුලඟට ඔව් හුලඟ ඉත හොලඟ අංගිතාමේ මම බලවත් කියලා මොන බලවත්ද අර මට වැඩිය ශක්තිමත් නේ අර ගල හරි ගල් පර්වතේ හොල්ලන්නවත් බෑ ඉත හුලඟට හෙලවෙන්නේ නෑනේ සීයේ ගල් පර්වතේ අනේ මං ගල් පර්වතයක් කරන්නේ හොඳයි නේද පරයා ගල් පර්වතයක් වුණා. ඊපස් ගල් පර්වතේ බවට පත් වුණා. අයියෝ. දැන් මෙයා සන්තෝෂෙන් විරාජමාන ඉන්නවා. අන්න කර්මයට කියන්නේ. හසී. දැන් තාවනේ ගල් වඩුවේ. ඒ කියන්නේ මෙයා ආපහු ගල් වඩුවම වෙයි වගේ මට නම් හිතෙන්නේ සීයේ. ඉතින් අර ඔය ඒක තමයි කියන්නේ එපා දැන් මේක. ඒක හදත්ත නිකන්. ඊට පස්සේ අර ගල් කුළු ගෙඩිය දිගෙනවනේ. ඔව් සී. දැන් කුළු ගෙඩිය කියන්නේ ගල් කඩන එකනේ. ඔව් ඔව්. දැන් මෙයා කලිමුත්‍යාසේ ඉතින් ගල් වඩුවෙක්නේ ඌ ගල් කැඩුවා ගල් කඩලා කල්ලා ගල් කඩනකොට මේ ගල් වඩුවේ කැලේ මෙන් දැන් ගල් කඩනවානේ ගල් වඩුවේ කැලේ ගල් කඩනකොට ඒ අඩර ඉදෙන වැදිනේ සීයේ ඌ මං කොන්ද අම්මේ අනේ මොකද උනේ සීයේ ඊට පස්සේ අපච්චී මේක නම් දරා ගන්න බෑ මේ මට වැඩිය මේ මිනිහා කොච්චර බලවත්ද ඔව් සීයේ ඉතින් අනේ මං ගල් වඩුවේ කනේ කොහොමද ආයේ ගල් වඩුවේ බලන්න හොඳයි නේද සී. දැන් මනෝ රෞමම ගිහිල්ලා අන්තිමට මේ ගල් වැඩුව ආයේ ගල් වැඩුව බවට පත් වුණා. ඊට පස්සේ දැන් සී ගල් වැඩ උනන් පස්සේ යාට ඒකෙන් යා තෘප්තිමත් වුණාද? ඔව් තෘප්තිමත් වුණා. ඒකනේ සී මට නම් හිතෙන්නේ සී කියන්න කලින් මන් නම් කියන මිනිහගේ වටිනාකම තේරුණා යාට. ඔව්. ඉතින් සී කියන්නකෝ සී අපුංචි අලුවන්ට අපිට කියන්නකෝ මේ මොකද්ද මේකෙන් ගන්න පුළුවන් ආදර්ශ කියලා. මේ කතා හොඳයි දුවේ පුතේ. අපේ ලෝතුරු ප්‍රියන්වංශي දේශනා කරලා තිනවා කුල මල ભેදය තකණ්ඩිපා කියලා. අපි manussත්යෙන් උසස් වෙනා මිසක් අමනුෂ්‍ය වෙලා කුල මල ભેදය ඇති කරලා මිනිසුන්ව පරිභව කරනවා නම් කෙනෙකුට අපි ලොකු පාප කර්මයක් කරන්නේ. මම අර මුලින් කිව්වාගේ වැසිකිලි සෝදන්න හොයවා රජයේ ලොකු නිලධාරියෙක් ඒවා ඇමති කෙනෙක් ඒවා ජනාධිපතිතුමා කවුරු කොච්චර ලොකු ලොකු හිටියත් මේ මිනිස්සු හැම කෙනෙක්ගේ වටිනාකමක් තියෙනවා. ඒක බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා දුවේ පුතේ ගෙදරට මිනිස්සු කෙනව නම් යමක් ඉල්ලගෙන කණ්ඩමණ්ඩ හොයාගෙන පුතේ කවදාකද ඒක පිළිකුල් කරන්න එපා. ගෙදර කවුරුත් නැහැ කියලා එළවන්න එපා. දැන් අම්මා නැහැ තාත්තා නැහැ කියලා වෙනලා කෙනෙක් කියලා එහෙම කියන්න ඕනේ. ඒකට ආදරය කරන්න, සෙනස් දක්වන්න, මේ මිනිස්සුගේ වටිනාකම පුතා හොඳට තේරුම් ගන්න. මේ හැම කෙනෙක්ම අපේ ජීවිතේට සම්බන්ධයි. කිරිකාරයා, පාංගේනෙක් කෙනා, කුඹුරු වැඩ කරන කෙනා, කම්කරුවා මේ බස් එකේ කොන්දොස්තර බස් එකේ ඩ්‍රයිවර් මේ හැම කෙනෙක්ම මනුස්ස ජීවිත සම්බන්ධ කටේ මේ හැම කෙනෙක්ගේ වටිනාකමක් තියෙන මේ කොල්ල ඒක රාශිනව තම පුතේ අපි ලස්සනට අපේ ජීවිතය ගෙනන්න පුළුවන් ඒ නිසා කිසිම කෙනෙක් පිළිකුල් කරන්න එපා මේ මනුස්සයාගේ වටිනාකම ඔයා මොන රැකියාව කරත් මොන උගත්කමක් තිබුණත් කොහොම හිටියත් මනුස්සයාගේ වටිනාකම තේරුම් ගන්නගෙන හැමෝටම ආදරය කරන්න හැම මිනිසෙකුටම ගෞරව කරන්න කියලා මම මගේ දුවල පුතේ මම ආදරෙන් ඉල්ලනවා එකනිසේ එහෙනම් ඔන්න අපි පුංචි ආලුවන්ටත් මේ කතන්දරෙන් ආදර්ශයක් ගන්න තියෙනවනේ. ඒ දේවල් ඔයාලගේ ජීවිතයටත් එකතු කරගෙන අපි තව කතන්දර අහනවනේ. ඒවත් ඔයාලගේ ජීවිතයට එකතු කරගන්න. එහෙනම් අද එකත් අනිවාර්යෙන්ම එකතු කරගන්න ඕනේ. එතකොට තමයි පුංචි ආලුව තවත් හොඳ වෙන්නේ. එහෙනම් සීයේ අපිට යන්න වෙලාවත් හරිනේ. ඉතින් සීයා මේ වගේ කතන්දර කියලා දෙනවට අපිට ගොඩාක් ස්තුතියි සීයට. ඕම් ස්තුති. මගේ ආදරණීය දුවලා පුතාටත් තෙරුවන් සරණයි. එහෙනම් මතක් කරන්නම් වෙනද වගේම අපේ දුරකථන අංකය 077.02.31.565. ඒ දුරකථන අංකය ඕගොල්ලෝ හොඳින් මතක තියාගෙන ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලෝ ආසම ලස්සන කතන්දර අපේ සිරිසියට එවන්න. එතකොට අපි එක තවත් ලස්සන කරලා සින්දු දාලා ලස්සන කරලා ඔයාලට ආපහු අහන්න දෙනවා. එහෙනම් අදට ගිහින් එන්න. තවත් දවසක සිරිසියත් එක්ක මාත් එනවා ලස්සන කතන්දරයක් අරගෙන. ගිහින් එන්න. සුබ දවසක්.